ශාක නිරෝධායනයේදී රටකින් රටකට පලිබෝධකීන් පැතිරීම නැති කළ යුතුයි. කටුනායක ශාක නිරෝධායන ඒකකය මෙම කාර්යයේදී ඉටු කරනු ලබන්නේ සුවිශේෂී කාර්යයක්. කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ජාතික පැලෑටි නිරෝධායන සේවයේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ කෘෂිකාර්මික ද්‍රව්‍ය මෙරටින් පිටරටටත් පිටරටින් මෙරටටත් සංසරණය වීමට පහසුකම් සැපීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝධායන පලිබෝධකින්ගේ තොරව මෙම ද්‍රව්‍ය සංසරණයට පහසුකම් සැපීම. නිරෝධායන පලිබෝධකෙක් කියන්නේ දැනට ලංකාවේ නොමැති පලිබෝධකෙක් හෝ සුළු වශයෙන් පැතිරී ඉන්න පලිබෝධකෙක්. ඇත්තටම ලෝකයේ වෙනත් රටවල විශාල වශයෙන් පලිබෝධකින් ඉන්නවා. මෙම පලිබෝධකින් දැනට ලංකාවට සංසරණය වෙලා නැති පලිබෝධකින්. මේ පලිබෝධකින් අපේ රට තුළට පැමිණියොත් විශාල විදිහට ආර්ථික සහ පාරිසරික හානි සිදු කරන්න පුළුවන්. එම නිසා අපේ ප්‍රධාන කාර්යභාරයක් තමයි මේ පලිබෝධකින් රටට ඒමත් වැළැක්වීම. මෙහිදී අපි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව සහ ශ්‍රී ලංකාවේ 1999 අංක 35 දන්න ශාක ආරක්ෂක පනත යටතේ කටයුතු කරනවා. මෙහිදී ප්‍රතිකර්ම කිරීම සහ දුමකරණය කියන එක මූලික අංගයක් වෙනවා මෙම පලිබෝධකයන්ගෙන් ආරක්ෂාකාරී වීම සඳහා. දැනට ලංකාවේ නිරෝධායන ප්‍රතිකාරක ලෙස බහුලවම පාවිච්චි කරන්නේ මීතයිල් බ්‍රෝමයිඩ් සහ පොස්පීන් කියන ධූමකාරක දෙක. මීතයිල් බ්‍රෝමයිඩ් ගත්තොත් එහෙම මීතයිල් බ්‍රෝමයිඩ් වලට පුළුවන්කම තියෙනවා කෘෂිකාර්මික හෝ කෘෂිකාර්ම නොවන ද්‍රව්‍යවල සිටින පලිබෝධකයන් සම්පූර්ණයෙන්ම නැති කිරීම හැකියාව. මෙම ධූමකාරකය පලිබෝධ වර්ග රැසකටම උත්තර දෙන නිසා ඉතාමත්ම කාර්යක්ෂම ධූමකාරකයක් ලෙස ලෝකයේ හඳුනාගෙන තිබුණා. වුණත් මේකේ තියෙන ගැටලුව තමයි මේක හඳුනාගෙන තියෙන ඕසෝන ක්ෂයකාරක ද්‍රව්‍යයක් විදිහට. ඕසෝන ක්ෂයකාරක ද්‍රව්‍යයක් නිසා මුළු ලෝකෙම හැරිලා තියෙනවා මෙම ප්‍රතිකාරකයේ භාවිතයෙන් තුරන් කිරීමට. අප භාවිතා කරන අනිත් ධූමකාරණය තමයි ඇල්මිනියම් ෆොස්ෆයිඩ්, එහෙම නැත්නම් මැග්නීසියම් ෆොස්ෆයිඩ්. එම ධූමකාරකයක් අපි බහුලව භාවිතා කරනා වුණත් ඒකෙත් ගැටලුවක් තියෙනවා. අපි දිගින් දිගටම ලංකාවේ ධූමකරණය පාවිච්චි කරලා පලිබෝධවලට ප්‍රතිරෝධී තත්ත්වයක් ඇතිලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. අනිත් එක තමයි මේක පාවිච්චි සඳහා අපිට ඒ ධූමකාරයක නිරාවරණය කළ යුතු කාලය පොඩ්ඩක් දින 3ක් හෝ ඊට වැඩි කාලයක් වෙනවා. ඒකත් අපිට සුදුසු ගුණාංගයක් නෙවෙයි. තවදුරටත් කියනවා නම් මේක මේ ධූමකරණයේ නියමිත කාල පරාසයට ලක් කරාට පස්සේ ඒකේ ඉතුරු වෙන අවශේෂ, ඒ අවශේෂ ඉතුරු වෙන කරන් දාන්න ඕන. නැත්නම් ඒ අපි ප්‍රවාහනයේ යොදා ගන්න කොමොඩිටි එක, එහෙම නැත්නම් අපේ එහෙම තොගේ ඒකකට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒක පාවිච්චියට නුසුදුසුයි. ඉතින් ඒකත් ඒකේ නරක ගුණාංගයක්. ඉතින් මේ කරුණු සලකා බලනකොට අපිට වෙනත් ධූමකාරක වෙනත් නිරෝධායන ප්‍රතිකාරක සඳහා අවශ්‍යතාවය තියෙනවා ඒව සොයා ගැනීම සඳහා. මේකේ පළමුණු පියවරක් විදිහට අපි ලංකාවේ ලික්විඩ් ෆොස්පීන් කියන ධූමකාරකය. එහි අඩංගු වෙනවා 2% ෆොස්පීන් සහ 98% කාබන් ඩයොක්සයිඩ්. ඒක පීඩනයක් යටතේ ඒ වායුන් දෙක එකතු කරලා ඒක ධූමකාරකයක් විදිහට පාවිච්චි කරන්න යොදාගෙන තිබුණා සමහර රටවල්. අපිත් ඒ පිළිබඳ පරීක්ෂණ රාශියක් අත්හදා බලලා තියෙනවා. ඒ පරීක්ෂණවලින් අපි දැනට කරලා තියෙනවා මේ රටින් අපනයනය කරනු ලබන භාණ්ඩ රැසකම සිටින පලිබෝධකයන් මර්ධනය කිරීම සඳහා සම්මත තත්ත්ව අපි පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. එම තත්ත්ව ප්‍රායෝගිකව කරන අවස්ථාව තමයි අපි මේ අපනයන භාණ්ඩ යවන ධූමකරණය කරන මධ්‍යස්ථාන පැමිණලා අද අපි කරන්න යන්නේ එම ධූමකාරය කරන අය. මේ පසුබිමෙන් පේන බහලුම්
අපි දන්න අන්තර්ජාතික විදියට බාණ්ඩ රටින් රට ප්‍රවාහණය කිරීමට යොදාගන්න ලද බහලුම්. මේ බහලුම් අපිට පුළුවන් බහණ්ඩ පටවලා හෝ බාණ්ඩ පැටවීමෙන් තොරව හිස් බහලුම් සමහර වෙලාවට අපිට තියෙනවා කෘෂිකාර්මික නොවන බහණ්ඩ රට රටවල් අතර ප්‍රවාහණය කරන්නට. ඒ අවස්ථාවේදී මේ වගේ හිස් බහලුම් අපිට අවශ්‍යයි නම් මේ ධූමකාරකය යොදාගෙන ධූමකරණය කරන්නට, ඒ සඳහාත් මේක යොදාගන්නට පුළුවන්. මේක මහ ජනතාව වැඩිපුර නොගැවසෙන ස්ථානයක් විය යුතුයි. ඒ වගේම මේ ඔබට පෙනෙන පරිදි හොඳ සුමට පසුබිමක් සහිත භූමියක් සහිත ස්ථානයක් වන්නේ නම් වඩාත් මේ සඳහා යෝග්‍යයි. අපි බලමු මේක සූදානම් කරනකොට අවශ්‍ය ප්‍රධාන සාධක මොනවද කියලා. අපි ඇතුල් කරන ධූමකාරකයේ නිසියාකාරෝ සෑම තැනම ගමන් කරනවාද කියලා අපිට මැනගන්නට මේ ආකාරයේ මොනිටරින් ටියුබ්ස්, එහෙම නැත්නම් මේ සාන්ද්‍රණය මැනගන්නා ටියුබ් බට අපිට අවශ්‍ය වෙනවා. ඒක යොදා තියෙන ආකාරයෙන් මේ පැහැදිලිව පේනවා. ඒත් එක්කම මේ ධූමකාරක සෑම තැනම ඒකාකාරව විසිරීම සඳහා මේ පසුබිම් මේ ඇතුළත පේන ආකාරයේ විදුලි පංකාවක් අපිට යොදා ගන්නට පුළුවන්. ඒ වගේම පතුලෙන් මේ බහලුමේ පතුලෙන් වායුව කාන්දුවක් සිදු වුණොත් ඒක වළක්වා ගැනීම සඳහා අපිට පේනවා මේ බහලුම වටේට වැලිකොට්ට යොදා තියෙනවා. අවදානම අනුතුරු භාවය දැනුම් දීම සඳහා මේ අනතුරු දැන්වීමේ පටි අපිට යොදලා තියෙනවා, දැක ගන්නට පුළුවන්. බහලුම් ධූමකරණයේදී ආරක්ෂාවට මුල් තැන දෙමින් වායු රෝධක තත්ත්වය යටතේ කටයුතු සිදු කරන්නේ මෙලෙසින්. අපි පෙර සූදානම් කරා මේ කන්ටේනර් එක වායු රෝධකය වෙන පරිදි, ඒ කියන්නේ ධූමකාරකය නැවත එළියට එන්නේ නැති ආකාරයට අපි සකස් කරලා තියෙන්නේ. අපි මේ අවස්ථාවේදී ගෑස් සිලින්ඩරේ තිබෙන එකට ෆියුම් බරක් ලෙස අපි මේ බහලුම තුලට නිදහස් කරන්නයි සූදානම් වන්නේ. ඉතින් මේකෙදී අපි සාමාන්‍ය ක්‍රමවේදය තමයි කුඩා පරිමාවක් සඳහා ධූමකාරකය නිදහස් කිරීමට අපි කාලය සමග ගණනය කිරීම සිදු කරන්නේ. මේ අවස්ථාවේදී මේ තියෙන බහලුමේ සම්පූර්ණ ධාරිතාවය කිව්බික් මීටර 33ක් වෙනවා. ඉතින් අපි මෙහිදී භාවිතා කරන මාත්‍රාව PPM 700ක්. එහෙනම් PPM 700 අපි ධාරිතාවයෙන් වැඩි කරලා අවශ්‍ය ග්‍රෑම් ගාන අපි බරක් ලෙස මේ සිලින්ඩරෙන් නිදහස් කරන ආකාරය තමයි අපි දැන් මේ ප්‍රායෝගිකව පෙන්නුම් කරන්නේ. ධූමකරණයකින් පසු වායු කාන්දුවීමක් සිදුවේද යන්න සොයා බැලිය යුතුයි. ඕනෑම ධූමකරණයක් සාර්ථකව නිම කරන්න නම් ඒක ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා එම ධූමකාරක ප්‍රමාණය නිසි පරිදි නිසි මාත්‍රාවට එම ධූමකරණ කුටීරය තුළ තිබෙනවාද කියලා පරීක්ෂා කිරීම ඉතා වැදගත්. අපි කියන එකට ධූමකරණයක් මොනිටරින් කිරීම කියලා. මෙම පොස්පින් ධූමකාරකය මගින් ධූමකරණය කරනකොට පළමු ධූමකාරකය යොදා පළමු පෑයට පසු අවශ්‍ය ධූමකාරක ප්‍රමාණය තියෙබේදයි පරීක්ෂා කර බලා එසේ නොමැති නම් ටොප් අප් කිරීම, එහෙම නැත්නම් අඩු ප්‍රමාණයේදීම අපි සිදු කරනු ලබනවා. ඊට පස්සේ සමාන කාලාන්තරවලින් අපිට මේ ධූමකරණ කුටීරයේ ධූමකාරක මාත්‍රාව තිබේදයි අවසානය දක්වා පරීක්ෂා කරමින් අවශ්‍ය නම් අඩු ප්‍රමාණයේදීම සිදු කරනවා. මේ පසුබිම් තිබෙන්නේ වී භෝගය ගබඩා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ ධූමකාරකය භාවිතා කරලා වී අතිරේක ආහාර භෝග සහ එළවලු බීජවලට හානි කරන්නා වූ පලිබෝධිකීන් විනාශ කිරීම මේ ධූමකාරකය භාවිතා කරලා සිදු කරගන්න පුළුවන්. බීජ ගබඩාවලදී මෙම ධූමකාරකය යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙලෙස දැක්විය හැකියි. ධූමකාරකය යෙදීම සඳහා අවශ්‍ය වන පරිදි තාපොලින් එක භාවිතා කරමින් වායු රෝධක වන තත්ත්වයට අපි දැන් තොගය සූදානම් කරලා අවසානයි. දැන් මීළඟට තිබෙන්නේ අපිට අවශ්‍ය කරන ධූමකාරකය මේකට ඇතුල් කිරීම. ඒ සඳහා අපිට මේ තොගේ පරිමාව දැනගත යුතු වෙනවා. මොකද අපි මේ ධූමකාරකය යොදන්නේ කිව්බික් මීටරයකට ධූමකාරකය ග්‍රෑම් 100ක් තමයි අපි එක කිව්බික් මීටරයක යොදන්නේ. ඒ සඳහා අපි මේ තොගේ දිග, පළල සහ උස එකිනෙකට වැඩි කරලා අපි පරිමාව පළමුවෙන්ම ගණනය කරගන්නවා. ගණනය කර ගැනීමෙන් පසුව අපි ඒ අදාළ මාත්‍රාවෙන් ගුණනය කරලා අවශ්‍ය එකට ෆියුම් මාත්‍රාව
මේ තොගේ සඳහා මුදාහැරීම සිදුකර. ගෑස් මුදාහරින පුද්ගලයා සම්පූර්ණ මේ දූමකාරකයෙන් වන හානිය අවම කර ගැනීම සඳහා මෙවැනි ෆුල් ෆේස් මාස්ක එකක් භාවිතා කිරීම සිදු කරනවා. එතකොට මේ එකට ෆියුම් කියන දූමකාරකයේ ප්‍රධාන දූමකාරක ද්‍රව්‍ය පොස්ෆීන් ඒක ආරක්ෂාවීම සඳහා මෙවැනි පොස්ෆීන් පෙරීමට ලක් කරන කැනිස්ට එකක් අපි භාවිතා කරනවා. ගෑස් මුදාහැරීමකදී කාන්දුවීමක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව මේ ගෑස් මුදාහරණ ශිල්පියාට දැනගැනීමට අවස්ථාවක් නැහැ. ඒ සඳහා අපි භාවිතා කරනවා මේ වගේ පර්සනල් ඩිටෙක්ට එකක්. එතකොට මේකෙදී ගෑස් වායුගෝලයට නිරාවරණය වෙනවා නම් මේකෙන් අපිට සංඥාවක් ලබා දෙනවා මේ සිලින්ඩරය තුලින් මේ තොගයට අපි ගෑස් මුදාහරිනට අමතරව මේ බටේන් හෝ මේ සිලින්ඩරේ මුදුනෙන් ගෑස් ලීක් වීමක් සිදු වෙනවා. පළමුවෙන්ම මේ සිලින්ඩරේ මුල් බර කිරා ගැනීම කරනවා. කිරා ගැනීමෙන් අනතුරුව අපි යෙදිය යුතු ගෑස් ප්‍රමාණය මේ සිලින්ඩරෙන් මුදාහරිනවා. ඒ ප්‍රමාණය අපි බර සටහන් කරගන්නා ගමන්. දූමකරණය සිදු කරන ආසන්නයේ දූමකරණය සිදු කළ දිනයත් එය ඉවත් කරන දිනයත් සටහන් කර තිබීම ඉතා වැදගත්. තවද ටාපොලින් එක ඉවත් කිරීමට පෙර එක්සෝස් ෆෑන් එකක් ආධාරයෙන් ඇතුළත වාතය ඉවත් කර ටාපොලින් එක ඉවත් කරයි. මෙහිදී ආරක්ෂාවට මුල් තැන හිමි වෙයි. පිටරට යවන පළතුරු එළවලු සඳහා මෙම දූමකාරකයේ යොදාගත හැකිවීම අපනයනයේ යෙදෙන අයට හොඳ පණිවිඩයක්. අපි මේ දූමකාරකය භාවිතා කරලා එළවලු පළතුරු දූමකරණය කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම පළතුරු වලින් පැපොල් සහ අඹ සඳහා මෙම දූමකාරකය භාවිතා කරලා ප්‍රතිකාර කටයුතු කරන්න පුළුවන්. එළවලු විශේෂයෙන්ම කරවිලවල පලිබෝධ හානි වලක්වා ගැනීම සඳහා මෙම දූමකාරකය අපිට භාවිතා කරන්න පුළුවන්. ප්‍රතිකාරය පිළිබඳ විස්තර අවශ්‍ය වන්නේ නම් තිරය දිස්වන ලිපිනයෙන් ජාතික ශාක නිරෝධයන සේවේ පිරියම් තාක්ෂණ සේවය අමතක්. කරුණු මෙසේ හෙයින් ඉදිරියේදී පරිසර හිතකාමී ලික්විඩ් පොස්පීන් වලට ජාත්‍යන්තර කෘෂිකාර්මික වෙළඳාම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකිවනු ඇතී.